හරි සතියේ ගිය සතියේ අපි කරපු පාඩමේ අවසාන ටික අපි කරන්න තියෙනවා ඒ පාඩමේ අවසාන කොටස තමයි අපිට අද කරන්න තියෙන්නේ හොඳයි එහෙනම් අපි ලියා ගනිමු අද මාතෘකාව හප්පි හප්පි ඒ හප්පි කියන මොනවද ඔව් අහගන්න මාතෘකාව ලියන කම් ලියන ගමන් ඔයාලා චුට්ටක් මේ ඇහුම්කම් දෙන්න කප්පි කියන්නේ පුතේ අපි දැන් කප්පියක් හදනවා ඒක නිසා මේ කප්පියක් කියන්නේ මොකද්ද කියලා මේ මේ තියෙන කප්පියක් ඉස්සරහ ඔව් කප්පියක් හදනවා හරි දැන් කතා කරන්න එපා අහරු ඉන්න කතා කරනවා ගොඩක් වෙලා නැතනම් එක මට මේව කරගන්න බෑ නේද කතා කරන්න එපා හරි දැන් අහලන්න පුතේ මේ අපි දැන් මම පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම් හොඳේ දැන් ඔන්න ඔයාලා කඹයක් දාලා බර දෙකක් අදිනවා කියලා අපි හිතමු නේද එක බරක් අදින්නේ කඹයක් කියලා 90ක් දාලා 90ක කැට ගහලා බර දෙකක් තියෙනවා. දැන් මේ විදිහට හිතන්නකෝ. ඔව් මෙන්න එක බරක්. මෙන්න අනිත් බර. දැන් මේ ලණුවෙන් අල්ලලා ඔයාලා මේ බර දෙක අදිනවා. ගෙදරදී ඔය සෙල්ලම් කරනකොට එහෙම මේ වගේ බරවල් ඇදලා ඇතිනේ නේද? හරි. හැබැයි ඔයාලා අදින්නේ මේ එක බරක් අදින්නේ මෙන්න මේ වගේ පොළවක. ඒ කියන්නේ ගල් මූල් තියෙන ටිකක් රළු පොළවක. රළු. හැබැයි මේ බර අදින්නේ රළු පොළවක නෙවෙයි සුමට පොළවක. හොඳට ඔය සිමෙන්ති දාලා මැදලා තියෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් ලිස්සන සුළු නේ සුමට. ටයිල් වල දැන් මම අහන්නේ මොන පොළොවේද බර ඇදීමට ලේසි සුමට පොළොවේ තමයි අපිට බර ඇදීමට ලේසි වෙන්නේ නේ දැන් ඉතින් ඒකෙන් ඔයාලට පැහැදිලි වෙනවා මොකද්ද දැන් මේ එක සමාන බරක් ඇද්දේ නේද අර සුමට නිසා අපිට වැඩ කර ගැනීමට පහසුයි සුමටයි කියන්නේ සිනිඳුයි මේ අපිට ටයි පොළවක සිමෙන්ති මැදපු පොළවක නේද ඒ වගේ එකක වැඩ කර ගැනීමට පහසුයි මේ සිනිඳු බව තිබුණොත් නේද සිනිඳු බව තිබුණොත් වැඩ අපිට කරගන්න ලේසි ඒ වගේ බර අදින ඒවයි නේද බර අදින තැන්වල මේ හරි දැන් අපි මෙන්න මේ වගේම තව එකක් මම පෙන්නන්නම් දැන් ඔයාලා මෙන්න මෙහෙම ආනතියක් තියෙන ඒ කියන්නේ මේ වගේ හැඩයක් තියෙන එකක මේ බරවල් දෙක තියලා තල්ලු කරනවා මොකද වෙන්නේ රයිට් මම පෙන්නන්න ඔව් මෙන්න මේ වගේ මේ බලන්න පින්තූරේ පින්තූර දෙක වාර පේනවද
ඔව් බලන්නකෝ ඔව් සර් බරක් මේ තලයක් දාලා තියෙන පුතේ තලයක් දාලා ඉතින් තල්ලු කරනවා එහෙම තල්ලු කරනවා නේද අනිත් බරට ලණුවක් දාලා තියෙනවා පහලට අදිනවා හැබැයි අදින්නේ කප්පියකින් තමයි මේ ලණුව දාලා තියෙන්නේ කප්පියක් දැන් ඔය කප්පියක් කියන්නේ ලිඳකින් වතුර අදින්න කප්පිය යොදා ගන්න අවස්ථාවක් වත් දැකලා තියෙද ලිඳකින් කප්පිය යොදාගෙන වතුර අදිනවා නිකන් අදින්න නැතුව කප්පියෙන් අදිනවා කප්පියකට කඹයක් දාලා දැකලා තියෙද ඔයාලා ඔව් සර් ආ සමහරවිට තමන්ගේ ගෙදරත් ඇති ඒවා ඔව් බලමු මම පිටුරයක් තියෙනවා මේකේ මම පෙන්නන්නම් චුට්ටකින් තව කප්පියක් නේද ඒක පොතේ කැරකවෙනවා මේ කප්පිය මම බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නම් ඔයාලා අඳින්න මුකුත් කරන්න යන්න එපා දැන් හොඳේ අහගෙන ඉන්න විතරයි ලයික් කණු වලක් තියෙනවා ඔව් ලයික් කණු වලක් තියෙනවා අන්න හරි මෙන්න මේ වගේ එකක් මේ මැද මෙහෙම ඔය නේද? ඔව් මෙතන ඊටක් වගේ තියෙනවා. එතකොට ඕනනම් අපිට කඹයක් දැක්කා කප්පිය අනිත් පැත්තේ. ඔව්. එහෙම අදින්න පුළුවන්. මේ දින්නේ කුෂිනිගාව. ආ ඉසිනිගාව තියෙනවලු බලමු එහෙනම් අපි. ඇත්තම කප්පියක්. ආ මේ තියෙන්නේ රෝකලි අගන්න ඕනද? ඔව් කරකවල පෙන්වන්න පුතේ ඉසිනි. ඊයර ලයිට් එක හරියට තියෙන කප්පියක් නේද? හොඳයි හොඳයි හොඳයි. ඔන්න කප්පියක් අපි දැක්කා. යකඩ වලිනුත් හදලා තියෙනවා අර ලිඳට දාන මම දැන් පින්තූරයක් පෙන්වන්නම් එතකොට ඔයාලට පැහැදිලි වෙයි නේද කඹයක් දාලා මේ දැන් ලිඳට දානවා නම් මේ පැත්ත පණිත්තු වෙල්ලන්නේ නේද ඔව් මේ පැත්ත පණිත්තු වෙලන මේ පැත්තෙන් අදිනවා එතකොට ලිඳට ඔව් මෙහෙම අදින්න ඕනනේ එතකොට තමයි පණිත්තුව උඩට එන්නේ වතුර පිරිනා හරි කප්පියක්. ආ දැන් පැහැදිලි මේ මැදින් කූරක් වගේ දාලා තියෙන්නේ. එතකොට කැරකෙන්නේ එතකොට නේද පුතේ. ඉතින් දැන් අර මම පෙන්නපු පින්තූරේ ආයි බලන්න. දැන් කප්පිය වල දැක්කනේ. නැවත බලමු. ඔව් මම දැන් අහන්නේ මේ ආනත හැඩයක් තියෙන ආනත තලයක් කියන්නේ පුතේ මේ වගේ පල්ලමක් වගේ එකක්. පැහැදිලිද? ඔව් මේවයි ඔයාලා සමහරවිට මේ වගේ පල්ලම් වල ඔයාල බගිනව ඇති නගිනව ඇති නේ බගිනකොට නම් හරි ලේසි නගිනකොට අමාරුයි නේද ඔව් කකුල් රිදෙනවානේ මේ වගේ තැන් වල නගිනකොට නේ එතකොට ඔ දැන් මේ බරක් තල්ලු කරන්න මේ පළවෙනි එක බලන්නකෝ පළවෙනි රූපේ පළවෙනි එකේ විදියටද ලේසි නැත්තම් කප්පියක් දාලා අදින එකද ලේසි කප්පියක් දාලා අදින එක යොදා ගන්න එක අවස්ථාවක් තමයි කප්පි නේද කප්පි යොදා කප්පියට කියන තමයි නම තියෙන බොලොක්කය ආව බොලොක්කය කියලා කියනවා අන්න හරි හොඳයි දැන් අහගන්න මේ කප්පි පුතේ අපේ සාමාන්‍ය ජීවිතේදී ඔයාලා ඔය වතුර ඇදීමට ලිඳට නේද දැන් මෙහෙම අදිනවට වඩා ලේසි මෙහෙම පහලට අදින්න තියෙන කප්පියෙන් අදිනකොට නේ ඒතකොට ලිඳට මෙහෙම එබෙන්න ඕනේ නැහැ ආරක්ෂාවක් තියෙනවා නේද එහෙනම් ඔන වතුර ඇදීමට කප්පිය යොදා ගන්න තව ඔය බරයස වීමට නේද දොඹ කරවල එහෙම
කප්පී තියෙන දොබ කරවල බර ඔසවන වාහන තියෙනනේ ඒවයි තියෙනවා දොබ කරවල තියෙනවා නේ අපි හිතමු තට්ටු ගොඩ නැගිලි වලට යම් බරක් ගන්නකොට නේද කප්පියක් දාලා අදින්න පුළුවන් නේද කොන්ක්‍රීට් ගඩොල් වගේ දේවල් ගන්න කප්පි ගඩොල්වලට හැදෙන්න පුළුවන් කප්පිය බිල්ඩින් හදන තැන්වල උඩට නැගින්න කප්පියක් සෙට් කරලා හදන එක ඕ කප්පියකින් ඕ මිනිස්සුන්ට උනත් උඩට යන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් යාන්ත්‍රයක් ඕ ඔව්ද ඒක ශක්තිමත්ව තියන්න ඕනේ තින් නැතුව බෑ කප්පිය හදන්න යකඩ වලින් දැන් ඔය ලයිට් කණු වල තියෙන නම් මැටික් වර්ගයකින් හදපු එකක් නේද නැත්නම් යකඩ වලින් තමයි තින් හදන්නේ එතකොට කැඩෙන බව අඩුයිනේ ශක්තිමත්න යකඩ කියන ඒවානේ ශක්තිය වැඩි එතකොට බර ප්‍රමාණය වැඩි වෙන්න කප්පිය විශාල කරගන්න ඕනේ දැන් වතුර අදින නම් අපිට ඉතර ලොකු කප්පියක් අවුල් නැහැ නේද ලයිට් කණු වල ඒ කම්බි එකට එක යා කරන්න ලොකු කප්පි උමනා නැ නේද බොලොක්ක උමනා නැ හොඳයි ඔන්න කප්පිය ගැන අපි කතා කරා අපිට කප්පියක් හදන්න තියෙනවා හැමෝම එකතු වෙලා මේක හදන්න ඕන හැබැයි දැන් හදන්නේ නැහැ අපි ගෙදර වැඩක් තියෙනවා ඕ දැන් හදන්න පුතේ අපිට බඩු ඕන නේද ගොඩක් දේවල් උඹනම් මේක හරි ලේසි වැඩක් හරි එහෙනම් අපි මේ මෙතන චුට්ටක් ලියා ගනිමු තව දෙයක් එදා ගන්න අවස්ථාව නෝනා ලියන්න ඕන පළවෙනි පාඩේ එදිනෙදා ජීවිතයේදී කප්පි යොදා ගන්න අවස්ථා එදිනෙදා ජීවිතයේදී කප්පි යොදා ගන්න අවස්ථා තුනක් විතර ලියන්න සරි යන්න ඕන. ඔව් උත්තර තුනක් විතර ලියන්න. හරි. එක අවස්ථාවක් මම පෙන්නන්නම් මේ අවස්ථාව බලන්න මේ වගේ දොඹ කරවල ඔය රැහන් පහලට නේද එන්නේ කප්පි වලින් මේ දොඹ කරවල කප්පි තියෙනවා සෑ ඔයි කප්පියට මොන්ට්‍රියල් සෙට් කළා තමයි ක්‍රියාත්මක කරවන්නේ ඔව් ක්‍රියාත්මක වෙන්නේ මොන්ට්‍රියක් කින් තමයි අදින්න ඕනේ නෑ නේද මොටරෙන් ඉබේම ඇද ගන්න
හැබැයි කප්පි තියෙනවා. මෙන්න මෙතන තියෙන මම මේ රවුම් කරන තැන බලන්න ඔයාලා. ඔව් කප්පිය තියෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන කප්පියක් ඔයාලා පේනවද? මෙන්න මෙතනක් තියෙනවා. ඇතුලේ තියෙන එක පේන්නේ නැහැ මේ මේ රැහන් තියෙන ඔයාලා පේනව නේද? රැහන් දාලා තියෙන කප්පිය හරහා. එහෙනම් ඔයාලා කියන්න පුළුවන් දොඹකර වල කප්පිය යොදා ගන්නවා කියලා. දොඹකර වල සර් ඔව් ඔක් යන්න පුළුවන් දොඹකර කප්පියක් හදලා එවනේ ඔව් ඔව් එමුයෝ හරි තව අවස්ථාවක් බලන්න ඔව් මෙන්න තව අවස්ථාවක් ඔව් මේ මොකද්ද මේ අර දොඹ කරවල එක ඔයාලා ලිව්වනේ මේක මොකද්ද කොඩිය සවන කොට කොඩිය සවන කොටත් මෙතන ඔව් කොඩිය සවීමේදී කප්පිය යොදා ගන්නවා ඔසවන්න ලේසි නේද කැරකැවෙනවනේ ඔයාලා ඉස්කෝලේ තියෙන කප්පිය මේ තියෙන කප්පියකින් බරක් ඔසවන එක නේද යම් බරක් එසවීමට සර් අපේ ගෙදර සෝපා මේවා කරන්නත් ওই වගේ කප්පිය උඩරි ඔව් ඒ වගේ මේ බර එසවීමට කප්පිය යොදා ගන්න පුළුවන් ඔව් මම මේ රවුම් කරන එක තමයි කප්පිය බාලු ඇල්ලීමට මේ ඔකුතේ මාළු වලන බිලි පිටි වලත් කප්පි තියෙන හැබැයි ඔය ගෙදර අදා ගන්න ඒවා නෙවෙයි කඩෙන් බිල දී ගන්නා බිලි පිටි වල කප්පි තියෙනවා දන්නවනේ මම ඒක කිව්වේ නෑ ඒක දන්න එකනේ ඔන්න නොදන්න ටික මම පෙන්නුවා හොඳද මහාන මැසි මෙත් තියනවා ඔව් මහාන මැසි මෙත් තියනවා නූල් නූල් නේද ඒක සෑ ලොකුයි අපි අපි චූටි එක නැස ලොකු එක ටිකක් ලොකු වල තියනවා එහෙනම් පුතේ කප්පියක් කප්පිය යොදා ගන්නා අවස්ථා දෙකක විතර පින්තූර ඇඳලා තියන්න හොඳද? අලවන්නත් පුළුවන්. හැබැයි අඳිනවා නම් ගොඩක් හොඳයි කප්පිය. අලවන්නත් පුළුවන්ද? පුළුවන් පුළුවන් අලවන්නත් පුළුවන්. හරිද? සර් පොටල මැෂිමේ තියෙනවනේ. ඔව්. හරි මෙන්න ඊළඟ වැඩේ දෙවෙනි එක සරල කප්පියක් හදමු සරල කප්පියක් හදමු
නෑ ගෙදර වැඩපොතේ කියන්න එපා. ගෙදර වැඩපොතක් කියලා එකක් තියෙනවද ඔයාලට? එහෙම එකක් නෑනේ. ඒ අර පේපර් ඇලවීමට මං කෝවා පොතක් ගන්න කියලා නේද? ගෙදර වැඩපොතක්. පේපර් ඇලවීම. ඒවයි වැරදි හදන්නේ. හරි සරල කප්පියක් නිර්මාණය කර. මේකට පුතේ ඕන මේ ප්ලාස්ටික් බෝතලයක මූඩියක්. හෝ නැත්නම් ඒ සමාන හැඩයේ දෙයක් මැදින් සිදුරු කරන්න ඕන. ප්ලාස්ටික් බෝතලයක මූඩියක් අරගෙන අපිට මෙන්න මූඩිය නේද? මේ මූඩිය මැදින් සිදුරක් විදිහට මූඩියේ මැදින් ඔන්න දැන් හදන්න පහකින් ඉන්න. අන්න ඕනේ. ඔය එපේපා අලවඳින්නත් එපා. ප්ලාස්ටික් මූඩියට ප්‍රමාණයෙන් තරමක් විශාල වෘත්තාකාර කාඩ්බෝඩ් කැබලි දෙකක් මූඩියේ දෙපැත්තේ අලවන්න ඕන. ඒ කියන්නේ දැන් මේ අපිට මූඩිය මෙන්න මේ වගේ කියලා මේ තියෙන මූඩිය ඔය දැන් මේ 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 අතර බලනකොට ඔය විදිහට පේනවා නේද? ඔය කාඩ්බෝඩ් රවුන්ඩ් එකක් මේ අමේ තියෙන කාඩ්බෝඩ් රවුන්ඩ් එක ඔමෙන් එක රවුම මේ ඇතුලේ තමයි මූඩිය තියෙන්නේ. හොඳේ. ඉතින් දෙපැත්තේ ඔය දෙපැත්තේ අලවල තියෙන්නේ. මේ ඇතුලේ මූඩිය තියෙනවා. ඊට පස්සේ ඒක සිදුරු කරන්න ඕන දෙපැත්තේ. තේරුණාද? මම ඒක පෙන්වන්නම් ඔයාලට. රයිට්. දැන් කුළුත් ඕනේ. ඔය චුට්ටක් ඉන්නවා පෙන්වන්න. මෙහෙම කරමු අපි. උමනා දේවල් ටික ලියා ගනිමු. එතකොට සර්ට පෙන්වන්න පුළුවන්. රයිට්. උමනා දේක කරන දේවල් ටික අපි ලියා ගන්න. හොඳයි පළවෙනි එක ප්ලාස්ටික් මූඩිය. තාත්තනි මද ලියා ගන්න ඕනේ. ඔව් මෙතන ලියා ගන්න. ප්ලාස්ටික් මූඩිය. වෘත්තාකාර කාඩ්බෝඩ් කැබලි දෙකක් වෘත්තාකාර කාඩ්බෝඩ් කැබලි දෙකක් අකුරක් කූරක් සේ මොන කූරක්ද? ඒ මැදින් යවන්න පුළුවන් අර සිදුරෙන් යවන්න පුළුවන් කූරක්. බබගේ ස්ටික් එකක් උනත් පුළුවන් නේ. ඔව් ඒවත් පුළුවන්. සේ ගෙදර තියාගන්න ඕනද? ඔව් ඔව්. ශක්තිමත් නූලක් ශක්තිමත් නූලක් ඕන. පෙන්නනවා කියපු එක පෙන්නන්නකෝ. Thank you.
Hari iya nih warna deh. Oke, Ose. Oke. Hari, dempar mau. Ose. Oh, dempar muda. Oh, mereka hari lesi. Nih, mereka lagi plastik mudiya ganna wa. Aragi nih, hidurak widin no, nih betul nih. බලන්න ඊට පස්සේ මේ කාඩ්බෝඩ් නේද මෙහෙම අලවන්න ඔව් මේකත් අලවන්න මේ පැත්තේ දැන් කපියක් වගේ හැදෙනවනේ නේද හැබැයි මීට වඩා ටිකක් ලොකුවට ඔයාලා ගන්න කාඩ්බෝඩ් එක මූඩියට වඩා තරමක් විශාලව කාඩ්බෝඩ් වෘත්තාකාර කාඩ්බෝඩ් එකක් ගන්න නේ ඊට පස්සේ ඒකෙත් සිදුරක් විදිනවා මේකෙත් මැද සිදුරක් විදිනවා විදලා අර කූර දානවා මේ ඕනම් පෑම් බටයක් උනත් ගන්න පුළුවන් හැබැයි පෑම් බටයක් ගත්තොත් එතර ශක්තියක් නැහැ නේද කම්බි කූරක් ගත්තොත් හොඳයි ඔව් කම්බි කූරක් ස්පෝක් කූරක් නේ බයිසිකල් කම්බියක් බෑ කම්බි නැවෙනවනේ පුතේ නැවෙන්නේ නැති කම්බි කූරක් ගන්නවා හරිද ඊට පස්සේ අර ඊට පස්සේ ඔයාලා ඒක එල්ලන්න පුළුවන් නේද එල්ලලා මේ නූල දාලා බරවල් උස්සන්න නේ එතකොට මේ කැරකවෙනවනේ කැරවන්න බෑ එහෙම කරන්න පුළුවන් නේ ඕ ශක්තිමත් නූලක් ගන්න නේද නූල දාලා බර එසවීම පහක් කිරීම ඒක කරන්න මේ වගේ කම්බියක් දෙන්න ඔව් ටිකක් ශක්තිමත් කම්බියක් ගන්න හරි නැවෙන්න නැති හොඳයි හරි එහෙනම් ඔන්න සරල කප්පියක් හදන්න ඕන හොඳේ සරල කප්පියක් හදන්න එහෙනම් ඒ වැඩේ අනිවාර්යයෙන්ම ගෙදරදී කරන්න හොඳේ අනිවාර්යයෙන්ම ගෙදරදී කරන්න දැන් මහදලා දැම යවන්න ඕනේ නෑ එහෙම එකක් නෑ හෙට අපි හදමුකෝ හෙට හදන්න හොඳයි එහෙනම් අපි ඊළඟ කොටසට යමු සාන්ති මේක මකන්න එපා ඔයාලෙන් පුතේ මේ ඔයාලා දන්නවද පාසලේ ඔයාට කාලසටහනක් තියෙනව නේද කාලසටහනක් තියෙනවනේ ඒ වගේම මේ පන්ති කාමරේත් ඔයාලගේ කාලසටහනක් තියෙනවා නේද පන්ති වල කාලසටහනක් තියෙන මේ වෙලාවට මේව තියෙනවා මේ වෙලාවට බුද්ධ ධර්මය මේ වෙලාවට පරිසරය ඔව් මේ වෙලාවට සිංහල එහෙම එහෙම කියලා ඔයාලට මේ කාලසටහනක් තියෙනවා නේද පුතේ ඉතින් මේ කාලසටහනක් තියෙන්නේ මොකටද අපේ වැඩ පහසු කර ගැනීමට කාලසටහනක් පුළුවන් අපේ වැඩ පහසු කරගන්න නේද වෙලාවට වැඩ කරන්න පුළුවන් කාලසටහනක් තියෙනකොට වැඩ ඉක්මනට ඉක්මනට කරගෙන යන්න පුළුවන් නේද අමතක වෙන්නේ නැහැ නේද
නියම වෙලාවට වැඩ කිරීමට අපි පුරුදු වෙනවා නේ එතකොට වැඩ ගොඩක් අපට කරන්න පුළුවන් කාර්කතහනක් තිබෙනකොට දැන් බලන්නකෝ ඔයාලගේ ගෙදරදී සමහර විට ඔයාලට කාර්කතහනක් නැහැනේ ගෙදරදී කරන වැඩ ප්‍රමාණයද පාසලේ ගිහින් කරන වැඩ ප්‍රමාණයද වැඩි පාසලේ ගිහින් කරන වැඩ ප්‍රමාණය වැඩිනේ නේද පුතේ ඇයි එතන කාර්කතහනකට තමයි වැඩ කරන්නේ පැහැදිලිද එතකොට ඔන්න එහෙනම් ඔයාලට පුළුවන් මෙහෙම වැඩක් කරන්න නිවසේ වැඩ කර ගැනීමට පොඩි කාලසටහනක් හදාගන්න. ඒ කියන්නේ අර පාසලේදී වගේ මේ වෙලාවට මේක කරන්න මේ වෙලාව එහෙම ඕනේ නැහැ. නේද? ඔයාලට තියෙනවනේ ඔයාලා වැඩ කරන වෙලාවක් අන්නේ වෙලාවල් ටික දාලා කාලසටහනක් ඔයාලට හදාගන්න පුළුවන් මේ ගෙදර වැඩ කිරීමට අපි හිතන්නේ ගෙදර වැඩ කියන්නේ පාසල් වැඩ කිරීම. නේද? කන්න වෙලාවක් මෙතේ බොන්න වෙලා එහෙම ඕනේ නැහැ. ඒව නෙමෙයි. මම මේ කියන්නේ පාසල් වැඩ කිරීමට කාලකටහනක්. තේරුණාද? හොඳයි. එහෙනම් අපි එකක් ලියාගන්න. හරවක් දාන්න. ගෙදර වැඩ ගෙදර වැඩ කිරීමට කාලසටහනක් හදමු ගෙදර වැඩ කියන්නේ මම මෙතන ඔයාලගේ ගෙදරදී කරන පාසල් වැඩ හොඳේ පන්ති වැඩ ඔහොතේ හරි මේ මෙහෙම කරමු ඔයාලා දෙමාපියොත් එක්ක එකතු වෙලා නේද පොඩි කාලසටහනක් හදන්න හදලා මට ෆොටෝ එකක් එවන්න මමත් ඔයාලට කාලසටහනක් හදලා ඔයාලට දානවා හොඳද? එතකොට බලන්න ඒකට අනුව වැඩ කරන්න පුළුවන්ද කියලා නේ? ලොකු එකක් නෙවෙයි බොහොම සරල කාර්යතරණ මේ වෙලාවට ගණිතයේ වැඩ කරනවා මේ වෙලාවට සිංහල වැඩ කරනවා නේ? අපි හිතමු ඔන්න සවස 5ට ඉංග්‍රීසි වැඩ නේද? සවස් රාත්‍රී 7ට සිංහල කියවීම පොත කියවීම අන්න ඒ වගේ නේද උදේ 8ට ගණිතය පැහැදිලිද දැන් මේ දවස් ටිකේ වැඩ කරන්න නේ මේ දවස් ටිකේ අපිට වැඩ කරන්න පොඩි කාලසටහනක් නේද කාලසටහනක් නැත්නම් ඕන කල්පනා කරලා හදන්න Tamanට මේ කැමති විදිහට හදන්න පුළුවන් හොඳද හරි